ආයිබෝන් සියලු දෙනාම අදත් මේ එකතු වෙලා ඉන්නේ ඔයාලගේ ලිංගික සෞඛ්‍ය ගැන විද්‍යාත්මක තොරතුරු කතා කරන Sex Ed LK YouTube channel එකේ තවත් එපිසෝඩ් එකක් එක්ක. අපි ඇත්තටම පහුගිය දවස්වල වැඩසටහන් කීපයක් කරා මේ ලිංගික ආසාව අඩු වීම සම්බන්ධයෙන්. පිරිමි පුද්ගලයන්ට ඒ වගේම තමයි කාන්තාවන්ටත් බලපාන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ ලිංගික ආසාව අඩු වීම ලිංගික බෙලහිනතාවයක් විදිහට අපි හඳුන්වලා දුන්නා. ඒ වගේම තමයි මේ ලිංගික බෙලහිනතාවයට කොහොමද ප්‍රතිකාර ගන්නෙ මොන වගේ හේතුද බලපාන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කළා. ඉතින් පෞගී දවසක අපේ සායනයට ආපු කෙනෙක් අපෙන් ඇහුවා ඇත්තටම Tamanට ලිංගික ආසාව අඩුයි. හැබැයි මේක හැම වෙලාවෙම නෑ. ඒ වගේම තමයි මේක සමහරක් වෙලාවට වෙනස් වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළත ඇත්තටම මට මේ ලිංගික ආසාව අඩු වීමේ බෙලහිනතාවයක් තියෙනවද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ? ඉතින් අද මම තීරණය කරා එක හින්දා මේ ලිංගික ආසාව අඩුවීම සම්බන්ධයෙන් අපි රෝග නිర్ణයකට එළමෙනකොට විශේෂයෙන් මේක ලිංගික බෙලහිනතාවයක්ද නැද්ද කියලා හඳුනා ගන්නකොට මොන වගේ නිර්ණායකද පාවිච්චි කරන්න කියලා ඔයාලව දැනුවත් කරා. ඉතින් හැමදාමත් මතක් කරනවා වගේ මාතෘකාව කතා කරන්න කලින් මේ කතා කරන දේවල් ඔයාලගේ ජීවිතයට වැදගත් වෙනවා කියලා හිතනවා නම් දැනුමට වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඊට යහපැති තියෙන bell button එක ඔබලා අපිත් එක්ක නිරතුරුවම රැඳිලා ඉන්න. හොඳයි නම් අද අපි කතා කරමු කොහොමද කෙනෙකුට මේ ලිංගික ආසාව අඩු වීමේ ලිංගික බෙලහිනතාවය වැළඳිලාද නැද්ද කියලා හරියටම හොයාගන්න. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් තියෙන නිර්ණායක ගැන විශේෂයෙන් සායනිකව අපි පාවිච්චි කරන නිර්ණායක ගැන තමයි අද මම ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් මුලින්ම අපි කතා කරනකොට විශේෂයෙන් මේ ලිංගික ආසාව සම්බන්ධයෙන් අපි මුලින්ම දැනගන්න ඕන කාරණේ තමයි මේ ලිංගික ආසාව අඩුවීම එක පුද්ගලයෙක් කෙරෙහි නැත්නම් එක සහකරුවෙක් හෝ සහකාරියක් කෙරෙහි විතරද ඇති වෙලා තියෙන්නේ. එමන් නැත්නම් සමස්ත අපි කියනවා සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෙක් නම් එයා සාමාන්‍යයෙන් විෂම ලිංගික පුද්ගලයෙක් නම් මේ විරුද්ධ ලිංගිකයන්ට ආශාව ආකර්ෂණය යාගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා. එමන් නැත්නම් සමලිංගික පුද්ගලයෙක් නම් මේ තමන්ගේ සමාන ලිංගේන්ද්‍රයන් තියෙන පුද්ගලයන්ට තියෙන ආශාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා. මේ වගේ කාරණා ගැන. ඉතින් පළවෙනි කාරණේ විදිහට අපි දැනගන්න ඕන දේ තමයි මේක අපි කියනවා සිටුේෂනල්ද. එහෙම නැත්නම් මේ අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් පුද්ගලයන් අතර නැත්නම් පුද්ගලයන් කෙරෙහි තියෙන ආසාවන් වෙනස් වෙන්න පුළුවන්ද කියලා. බොහෝ විට අපි දකිනවා අපේ සායනවලට එන අය විශේෂයෙන් සඳහන් කරන කාරණාවක් තමයි සමහරක් වෙලාවට කියනවා තමන්ගේ බිරිඳ එහෙම නැත්නම් තමන්ගේ සැමියා කෙරෙහි විතරයි තමන්ට ආකර්ෂණය නැත්නම් මේ ආසාව අඩු වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතනදී ඇත්තටම අපි රෝග නිర్ణයකට එළඹෙනකොට මේ ආසාව අඩුවීම ගැන අපි සලකා බලනකොට විශේෂයෙන් මේ පාර්ට්නර් ෆැක්ටර් කියන එක එමන් නැත්තම් මේ සහකරුව හෝ සහකාරිය සම්බන්ධයෙන් තියෙන ගැටලුව निराකරණය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මේ කෙනෙක්ගේ ලිංගික ආසාව මනින තවත් බිම්මක් තමයි මේ සෙක්ෂුවල් ෆැන්ටසීස් කියන්නේ. ඉතින් මොනවද මේ සෙක්ෂුවල් ෆැන්ටසීස් කියන්නේ? ඉතින් මේකට කලින් වැඩසටහන් වලදීත් අපි යම් යම් හඳුන්වා දීම් කරා මොනවද මේ සෙක්ෂුවල් ෆැන්ටසීස් කියන්නේ කියලා. සෙක්ෂුවල් ෆැන්ටසීස් කියලා සරලව කියන්නේ මේ ලිංගික දේවල් ගැන නැත්තම් මේ ලිංගික කාරණා ගැන අපේ මනසේ ඇඳෙන යම් යම් චිත්‍රයක්. සමහරක් වෙලාවට අපි ඉමේජින් කරන එහෙම නැත්නම් අපි පරිකල්පනය කරන දේවල්. සමහරක් වෙලාවට අපි ලිංගික කාර්යයක් සිද්ධ නොකරත් සමහරක් නිකන් ඉන්න වෙලාවකදී මේ වගේ දේවල් ගැන හිතීම තමයි අපි මේ සෙක්ෂුවල් ෆැන්ටසීස් තියනවා කියන එකෙන් අදහස් කරන්නේ. බොහෝ දෙනෙකුට මේ වගේ සෙක්ෂුවල් ෆැන්ටසීස් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ සෙක්ෂුවල් ෆැන්ටසීස් තිබීම අපි රෝගයක් විදිහට හඳුන්වන්නේ නැහැ. ඒක බොහොම සාමාන්‍ය තත්ත්වයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. සමහරක් වෙලාවට විවිධ ස්වරූප වලින් සම්බන්ධ වෙන්න තියෙන ආසාව ඒ වගේ සම්බන්ධ වෙමින් හිතෙන් මවා ගන්න ගතිය අපි සෙක්ෂුවල් ෆැන්ටසීස් කියලා සරලව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆැන්ටසීස් තියෙනවා නම් කෙනෙකුට ඒක ඇත්තටම හොඳ තත්ත්වයක් සහ මේ ලිංගික ආසාව අඩු වීම කියන තත්ත්වයට ප්‍රතිවිරුද්ධ දෙයක් විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් ඇත්තටම මේ ලිංගික ආසාව අඩු වෙච්ච පුද්ගලයෙක්ට විශේෂයෙන් මේ විදිහ මානසිකව ඒ ගැන හිතීම මේ ෆැන්ටසීස් ඇතිවීම ඇත්තටම හීන වෙනවා එහෙම නැත්නම් නැති වෙනවා. ඉතින් මේකත් ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපි ගන්නවා විශේෂයෙන් කෙනෙක්ගේ මේ ලිංගික ආසාව අඩු වෙලාද නැද්ද කියන එක ගැන සලකලා බලන්න. ඒ වගේම තමයි මේ ලිංගික ආසාව අඩුකම හින්දා අපේ සායනවලට සහභාගී වෙන පුද්ගලයන් විශේෂයෙන්ම කියන කාරණයක් තමයි මට මේ සම්බන්ධයක් පටන් ගන්න. එහෙම නැත්නම් මේ සම්බන්ධයකට මුල පුරන්න එච්චර ඉන්ට්‍රස්ට් එකක් එහෙම නැත්නම් ආසාවක් නැහැ කියන කාරණා. ඉතින් මේකත් ඇත්තටම අපි
ඇත්තටම සලකන්න ඕනේ කෙනෙක්ගේ ලිංගික ආසාව අඩු වීම සම්බන්ධයෙන් මේ දේවල් අපි ගන්නවා පොසිටිව්. එමන් නැත්තම් මේ වගේ රෝග ලක්ෂණත් අපි සලකන්න ඕනේ. විශේෂයෙන්ම අපි මේ ලිංගික ආසාව අඩු වීම සම්බන්ධයෙන් අද කතා කරන හින්දා මේ රෝග නිర్ణයක් අපි කරන්න නම් විශේෂයෙන්ම අපි කියන මේ ස්පොන්ටේනස් desire එහෙම නැත්නම් තමන්ට මේ වගේ සම්බන්ධයකට මුල පුරන්න තියෙන කැමැත්ත වගේම සමහරක් වෙලාවට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය මෙවැනි සම්බන්ධයකට කෙරෙන ආරාධනාවකදී ඒත් තමන්ට මේ සම්බන්ධයෙන් හිතෙන්නේ නැද්ද කියන කාරණය ගැන සලකන්න වෙනවා. සමහරක් වෙලාවට මේ විදිහේ ස්පොන්ටේනස් desire එකක් එහෙම නැත්නම් අපි මේ හිතන අපි නිකන් හිතලා ඒ සම්බන්ධයෙන් මුලපිරීමක් නොකලත් සමහරක් වෙලාවට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය කරන ආරාධනයකටවත් අඩුමතරමේ ඒ අය ප්‍රතිචාර දක්වනවා නම් ඒක ඇත්තටම හොඳ කාරණයක් සහ මේ වගේ ලිංගික ආසාව අඩු වීමක් තියෙනවා කියන එකට අපි ප්‍රතිවිරුද්ධ කාරණයක් විදිහට ඒ දේ සලකනවා. ඒ වගේම තමයි මේ ලිංගික ආසාව අඩු වීමේ ලිංගික බෙලහීනතාවය රෝගයක් විදිහට අපි නිර්ණය කරද්දී මේක පවතින කාල සීමාවත් ඇත්තටම සලකනවා. විශේෂයෙන් අන්තර්ජාතිකව පිළිගන්න සායනික මාර්ගෝපදේශයන් අපි සලකා බැලුවට පස්සේ අඩුමතරමේ මේ ප්‍රශ්නය මාස 6ක්වත් තියනවාද කියන කාරණේ ගැනත් සැලකිල්ලට භාජනය කරනවා. සමහරක් වෙලාවට අපිට తాවකාලිකව එදිනදා ජීවිතේ එන සමහරක් වෙලාවට ආතති තත්ත්වයන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට වෙනත් ප්‍රශ්න හින්දා මේ වගේ తాවකාලිකව මේ ලිංගික ආසාව අඩු වීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තමන්ගේ කාර්යබහුල ජීවිතේ හින්දාත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒක මාස 6ක් ඊට වැඩි කාලයක් පවතිනවා නම් තමයි ඇත්තටම මේක ලිංගික බෙලහීනතාවයක් විදිහට අපිට හඳුන්වන්න වෙන්නේ. ඒ වගේම තමයි ඕනෑම ලිංගික බෙලහීනතාවයක් වගේම මේක කොච්චර මේ පුද්ගලයාට එහෙම නැත්නම් එයාගේ සහකරුවා හෝ සහකාරයට බලපාලා තියෙනවද කියන කාරණයක් වැදගත් වෙනවා. විශේෂයෙන් අපි දන්නවා ගොඩාක් වෙලාවට යුවළවල් ඉන්නවා මේ වගේ ලිංගික ආශාව කියන එක අඩු වෙලා නමුත් ඒ අඩුවීම සම්බන්ධයෙන් එයාට ගැටලුවක් නැහැ. සමහරක් වෙලාවට ඒ අයගේ අවශ්‍යතාවයන් අනුව ඒගොල්ලන්ට ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන දේවල් අනුව මේ ලිංගික අවශ්‍යතාවය කියන එක එයාට දැනෙන්නේ නැහැ. ඉතින් එතනදී ඇත්තටම මේක ලිංගික බෙලහීනතාවයක් විදිහට අපිට හඳුන්වන්න බෑ. විශේෂයෙන්ම සඳහන් කරනකොට මේ ලිංගික ආශාව අඩුවීම සම්බන්ධයෙන් මේක බෙලහීනතාවයක් විදිහට නම් කරන්න නම් මේක අදාළ පුද්ගලයාට හෝ එමන් නැත්තං ඔහුගේ හෝ ඇයගේ සහකරුව හෝ සහකාරියටත් යම්කිසි විදියක මානසිකව බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මානසික කනස්සල්ලෙන් සිටිය යුතුයි මේ වගේ ප්‍රශ්නයක් Tamanට තියෙනවා මේක විසඳාගත යුතුයි කියලා. ඉතින් එවැනි අවස්ථාවක විතරයි මේක ලිංගික බෙලහීනතාවයක් විදියට අපි හඳුන්වන්නේ. එමන් නැතුව සමහරක් වෙලාවට මේ විදිය ආසාව අඩු වීමක් සහ මේ ලිංගික කාර්යයන්වලට වැඩිය යොමු නොවීම දෙදෙනා අතරම තියෙනවා සහ ඒ පිළිබඳ ඒ අයට ප්‍රශ්නයක් නැත්නම් ඒක කවදාවත් ලිංගික බෙලහීනතාවයක් විදිහට අපි හඳුනන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරේ මේ ලිංගික බෙලහීනතාවයක් විදිහට මේ ලිංගික ආසාව අඩු වීම කොහොමද රෝග නිర్ణයකට ලක් කරන්නේ? ඒ වගේම තමයි මොන අවස්ථාවකදීද ඒ වගේ දේවල් සඳහා ප්‍රතිකාරවලට යොමු වෙන්නේ? ඉතින් විශේෂයෙන් මේ ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරද්දී අපි මීට කලින් වැඩසටහන්වලදී කතා කරා විශේෂයෙන් මේ අදාළ ලිංගික බෙලහීනතාවයට හේතු කාරණය සොයා බැලිය යුතුයි. ඉතින් මේ කාරණය සොයලා බලලා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ ඇත්තටම කතා කරේ අපේ සායනයට ආපු පුද්ගලයෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් ගැන වැඩිදුර විස්තරයක් කරන්න. විශේෂයෙන් මේ ලිංගික ආසාව අඩු වීම කොහොමද රෝගයක් වෙන්නේ සහ කොහොමද රෝගයක් කියලා අපි තීරණය කරන්න කියලා කියන කාරණේ. ඉතින් මම හිතනවා මේ කතා කරපු දේවල් වලින් ඇත්තටම ඔයගලන්ට මේ වගේ ලිංගික බෙලහීනතාවයක් තරමට මේ ලිංගික ආසාව අඩු වීම වෙලාද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා නම් කෙනෙකුට කලින් සඳහන් කරා වගේ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ලව පරීක්ෂා කරගෙන ඒ සඳහා සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි නะ අද දවසේ කතා කරපු මාතෘකාව මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඒ වගේම තමයි අලුත් දේවල් ඔගොල්ලෝ ඉගෙන ගත්තා කියලා. විශේෂයෙන් මේ ලිංගික බෙලහීනතාවයන් අපි විශේෂයෙන් කතා කරේ අද ලිංගික ආසාව අඩු වීම සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඒ වගේම තමයි ඔයාලගේ තියෙන ලිංගික සෞඛ්‍යමය ගැටලු ඔයගලන්ට යොමු කරන්න පුළුවන් අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒ වගේම තමයි Facebook හරහත් ඔයාලගේ ගැටලු අපිට යොමු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ යොමු කරන ගැටලු අපි සාකච්ඡා කරනවා විශේෂයෙන් මේ වගේ වැඩසටහන් තුලින්. ඉතින් තවදුරටත් මේ සඳහා අවශ්‍ය අපි කතා කරන්න ඕන මාතෘකා ගැන ඔයගලන්ට යෝජනා කරන්න පුළුවන්. මේ වීඩියෝස් හොඳ නම් ඒවට ලයික් කරන්න, ඔයාලගේ යාළුවොත් එක්ක මේ වීඩියෝස් ෂෙයා කරගන්න. තවත් දවසක මේ වගේ අලුත් වටිනා වීඩියෝ එකක් අරන් එනකන් ඔබ සැමට සුබ දවසක්.